අද අපගේ මේ බලාපොරොත්තුව කියන මේ ලස්සන මාතෘකාව ඔස්සේ අපි භාවනා කරනවා වන්දනා ගමන්. මං හිතන්නේ මෙතන ඉන්න අපි හැම දෙනෙක්ම වගේ යම් කිසි විදිහකට යම් වන්දනා ගමනක නියලිලා ඇති. නමුත් ඔබට අනික් පැත්තේ මමත් එක තර්කයක් ගේන්න පුළුවන්, ෆාද අපේ මුළු ජීවිතේම වන්දනා ගමනක් තමයි කියලා. ඒක හරි, මං එතන ඔබත් එක්ක එකඟ වෙනවා. අපේ ජීවිතේම වන්දනා ගමනක් තමයි. දවස ගානේ අපි උදේ නැගිටිනවා, රාත්‍රී නිින්දට යනවා. මේ පරාසය ඇතුලේ ඔබේ මගේ ජීවිතයේ ගමනක්, ඒක වන්දනා ගමනක්, ඒක ඇත්ත. නමුත් මම මේ අද අදහස් කරන්නේ අපේ නිවසෙන් එළියට ඈතට අපි මොන විදිහේ වන්දනා ගමන්ද ගිහිල්ලා තියෙන්නේ, මේ ගමන් ඇතුලේ අපේ අර්ථයක් අරගෙන තියෙනවාද, සහ අපි එකිනෙකාට බලාපොරොත්තුවක් වෙලා තියෙන්නේ මොන විදිහටද. මේක ඇත්තටම කිව්වොත් සුළු වෙලාවකින් කතා කරන්න අමාරු මාතෘකාවක් වුණාට ඔබට යම් කිසි වැටහීමක් එන්නට පුළුවන් මේ මෙනෙහි කිරීම ඇතුලේ. අපි පොඩි කාල ඉඳලා සමහර වෙලාවට අපේ අම්මලා තාත්තලා අපිව වන්දනා ගමන් එක්කගෙන ගිහිල්ලා ඇති. සිද්ධස්ථානයකට, එවන් නැත්තම් කල්වාරි පුදබිමකට, එවන් නැත්තම් යම් ස්ථානයකට. මෙතන පොඩි පටල ගැනීමක් අපි තියෙනවා. වන්දනා ගමනයි අධ්‍යාපන ගමනයි විනෝද චාරිකාවයි කියන කරුණු තුන පොඩි පටල ගැනීමකුත් අපි අතර නැතුවම නෙමෙයි. පටන් ගන්නෙ වන්දනා ගමනින්, අතරමැද අධ්‍යාපන චාරිකාවක්, අවසන් වෙන්නේ විනෝද චාරිකාවක්. ඕනනම් හතරවෙනි පියවර විදිහට වලියක්, තුවාලයක්, ඉස්පිරිතාලයක්. එහෙම වෙන්නත් පුළුවන්. එහෙම අපි ගොඩක් දේවල් දැකලා තියෙනවා. පටන් ගන්නෙ හොඳ චේතනාවෙන්, අවසන් වෙන්නේ බොහෝ තුවාලත් එක්ක. නමුත් ඔබේ අවධානය අද යොමු කරන්න වන්දනා ගමන්. ඔබ කොහෙද ගිහින් තියෙන්නේ? මම සරල භාෂාවෙන් කිව්වොත් අපි මේ ශ්‍රී ලංකාව ඇතුලේ ගොඩක් වන්දනා ස්ථාන තියෙනවා. මේක පුදුම ධාර්මික රටක්. අපේ කතෝලික දහමට අමතරව වෙන වෙන ධර්මයන් තියෙනවා. ඒ ඒ අයත් ඒ ඒ ධර්ම ක්‍රියාවල් වල වගේම වන්දනා චාරිකාවල් වල යෙදෙනවා. ඒක ඇත්ත. නමුත් අපි කිතුනුවන් විදිහට අපිට යාපනයේ සිට, අපි කියනවා පේදුරුතුඩුවේ සිට දෙවුන්දරතුඩුව දක්වත්, මේ පැත්තෙන් කොළඹ සිට සංගමන් කන්දත්, ඒ අතර අපිට යන්න පුළුවන් තැන් ගොඩයි. ඔබ ඔබේ මහල බලන්න, ඔබේ වයසත් එක්ක මෙනෙහි කරලා බලන්න, ඔබ මේ වෙනකොට වන්දනා ගමන් කොපමණ සංඛ්‍යාවක් ගිහිලා තියෙනවාද? සමහර අය වාර්ෂිකව එකම තැනට යනවා. හොඳ නැහැයි කියන්නේ නැහැ මං. ඒක හොඳ නැහැ නෙමේ. ඒක හොඳයි, යන්න. නමුත් එකම තැනකට වගේම තවත් ගිහින් නැති තැන්වලටත් යන්න. මොකද ඔබට ආයේ මේ රටේ මේ සිද්ධස්ථාන මේ පල්ලි දකින්න අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඔබ මම හැමදාම ඉන්නේත් නැහැ. මේ පුංචි කාලයක්නේ. අපි සමහර වෙලාවට අවුරුදු 60-70ක් ඉන්නත් පුළුවන්. නමුත් ඒ 60-70 අපි රෝගී වෙන්නත් පුළුවන්. අපේ දෙපා අහිමි වෙන්න පුළුවන්. අපි අංග විකල වෙන්න පුළුවන්. අපගේ මානසිකත්වය නැති වෙන්න පුළුවන්. එවැනි තැන්වලදී අපිට ආයේ ආයේ නැවත නැගිටලා ගමන් කරන්න අමාරුයි. යා හැකි කාලයේදී යන්න, පොඩි වියදමක් දරන්න. සමහර වෙලාවට ඔබට හිතෙන්න පුළුවන් අපේ පරම්පරාවේ ඉන්න කණ්ඩායම අරගෙන යන්න ෆාද අපිට බස් එකක් ඕන. නැ, බස් අරගෙන යන්න නෙමෙයි මම මේ කියන්නේ. ඔබ පුංචියට ඔබේ කෝච්චිය හරි බස් එකේ හරි පාර යන වාහනයක හරි ඔබ තීරණයක් අරගෙන යන්න. මොකද ඔබට යන්න පුළුවන් කාලයේදී ඔබ යන්න. ඔබ තරුණ දුවෙක් පුතෙක් විදිහට, මැදිවියේ ඉන්න කණ්ඩායමක් විදිහට, පවුලක් විදිහට, ඔබ කාර්යාලයේ කණ්ඩායමක් විදිහට යන්න පුළුවන් තැන්වලට යන්න. මට මතකයි එක්තරා දවසක මං ඒ ස්ථානවල නම් කියන්නම්. මෙන්න මේ ශ්‍රී ලංකාවේ යම් යම් ස්ථාන තියෙනවා, ඈත දුෂ්කර තැන් තියෙනවා. මගේ යාළුවෙක් මට දවසක් කමෙනවා පිටරටින් ඉඳන් ලංකාවට ඇවිල්ලා. ඒ කෙනා මමත් එක්ක කියනවා පිටරට ඔහු ගිය සිද්ධස්ථානවල නම් රාශියක්. රාශියක් කියනවා. අපි මේ ස්ථානට ගියා, අපි මෙන්න මෙතෙන්ට ගියා, අපි ළමයි එක්ක මෙහෙම හිටියා, අර එහෙම හිටියා, අරව කළා, මේවා කළා. බොහොම භක්තියෙන් හොඳ හිතින් තමා මේ කියාගෙන ගියේ. මමත් ඉතින් එහෙම මෙහෙම වචනයක් විසික් කරලා ඇහැව්වා, ඔයා ලංකාවේ මෙන්න මේ දිස්ත්‍රික්කෙට එහෙම ගිහිල්ලා තියෙනවද, ඒ සිද්ධස්ථානයට? මෙන්න මේ දිස්ත්‍රික්කෙ මෙන්න මේ සිද්ධස්ථානයට ගිහිල්ලා තියෙනවද? අන්න අර දිස්ත්‍රික්කෙ අන්න අතන සිද්ධස්ථානයට ඔබ ගිහිල්ලා තියෙනවද? ඔබ දන්නවා මම මේ කියන්න උත්සාහ කරන මොකද්ද කියන එක. ලංකාවෙත් එවැනි ලස්සන සිද්ධස්ථාන තියෙනවා. හැම පදවියකම ලස්සන සිද්ධස්ථානයක් තියෙනවා. ලස්සන පල්ලි තියෙනවා.
ඒවගේ ප්‍රාතිහාරයාත්මක තැන් තියෙනවා. ශුද්ධවන්තයන්ට කැප කළ පල්ලි තියෙනවා. පස්සේ යාහනවා ඉව්වල යන්න ඇතයිනේ, හරි අමාරුයිනේ, හරි දුෂ්කරයිනේ. එතකොට මම හැව ලංකාවිදන් පිටරට යන එක වියදමක් ඈතක් නෙවෙයිද? අපි සමහර අය එතන ඉන්නවා. මේ රටේ ඇතුලේ ඇවිදින්ඩ එක දුෂ්කරයි. ඊට වඩා හොඳයි පිටරට ගිහිල්ලා බලන එක. මම මේ විදේශගත වෙලා ඉන්න අයට විරුද්ධව කීවා නෙවෙයි. ඔබ මෙරට ඉපදුනා නම්, ඔබ මෙරට ජීවත් වෙන කෙනෙක් විදිහට ඔබ මිය යන්න ප්‍රථම රටේ සිද්ධස්ථානවලට යහපත් වන්දනා ගමනක් යන්න. ඒ යන ගමන ඔබ ආරම්භක සිතුවිල්ලෙන්ම ඔබට පුළුවන් නම් එනකොට ඔබේ විශ්වාසය වැඩි කරගෙන එන්න. අපි සමහර වෙලාවට ගමන් යනකොට හරියට චෝදනා කරනවා. සුද්ධෝ ජාකෝත්තුමාගේ හසුන පස්වන පරිච්ඡේදයේ 9 වන වගන්තිය කියනවා මේ කාරණාව. ඔබ විනිශ්චයට ලක් නොවන පිණිස එකිනෙකාට විරුද්ධව චෝදනා නොකරන්න. එකිනෙකාට විරුද්ධව චෝදනා නොකරන්න. අපි සමහර අය ගමනක් යන්න ගියාම කෑම ගැන ප්‍රශ්න, නවතින තැන ගැන ප්‍රශ්න, AC කාමරද, ෆෑන් එකක් තියෙනවද, මදුරෝ ඉන්නවද, අලි එයිද, සමහර චෝදනා නැගීම් හරිම අශෝභනයි, හරිම වේදනාත්මකයි. සමහර පුංචි දරුවෝ කියනවා, අයියෝ අම්මේ ෆෑන් එක නැවත මට රෑට නිින්ද යන්නේ නැහැනේ, ෆෑන් එකක් නැද්ද, අයියෝ අර කෑම කන්න බෑ, වෙන තැනකට යමුද. සමහර අය ගමන් යද්දි කියන්නේ පුතේ කට වරද්ද ගන්න එපා, එහෙම දේවල් කියනවා. වැඩිහිටි අයගෙන් අහලා බලන්න, යම් යම් සිද්ධස්ථානවලට යනකොට කියනවා පුතේ කට වරද්ද ගන්න එපා, ඔබ ශ්‍රද්ධාවෙන් යන්න, විශ්වාසයෙන් යන්න. සමහර අය යන්නේ චෝදනාවෙන් විරුද්ධව යන්නේ, අකමැත්තෙන් යන්නේ. තමන්ට ඕනා ඒ සුඛෝපභෝගී ජීවිත නැති වුණාම. මට මතකයි එක්තරා සිද්ධස්ථානයකට ආව කණ්ඩායමක් කියනවා, ආපූ මේවද තියෙන ගෙවල්, ආපූ මේවද ගෙවල්, අර කැන්ටිමෙන්ද පාද කණ්ඩ තියෙන්නේ. මට ඊළඟට කියන්න වචනයක් එන්නේ නැහැ. මම මොනවද කියන්නේ? සමහර වෙලාවට මේ දරුවෝ හුරු වෙලා තියෙන්නේ සුඛෝපභෝගී ජීවිතත් එක්ක. ඔවුන් වන්දනා ස්ථානවල වලට ගිහලා නම්‍යශීලී වෙන්න දන්නේ නැහැ. ඉතින් මේ දේශනාවට ඇහුම්කන් දෙනවා නම් වැඩිහිටියෝ, ඔබේ දරුවන්ට උගන්වන්න ඔබේ අරමුණ වන්දනාවක් සඳහා සිද්ධස්ථානයකට යාම මිසක් සුඛෝපභෝගීව විනෝද වෙන්න නම් යන්නේ එතන පොඩි ප්‍රශ්නාර්ථයක්. මම ආයමත් ඔබට ඉල්ලීමක් කරනවා. මම ඒක දේශනාවක් හැටියට නෙමෙයි ගෙහෙන්නේ. ඔබට විනෝද වෙන්න ඕන නම් මේ රටේ ස්ථාන ඕන තරම් තියෙනවා. සෝබාදහමට යන්න, ඒක ප්‍රශ්නයක් නැහැ. හැබැයි මතක තියාගන්න, ඔබ සෝබාදහමට විනෝදේ තකා ගමනක් යනවා නම් ඔබ ඒ ඉන්න මිනිස්සුන්ට බලාපොරොත්තුවක් දෙන්න ඔබ කිතුනුවෙක් කියලා. ඔබ එතන පොලිතින් දාලා, ප්ලාස්ටික් දාලා, බෝතල් දාලා, අපවිත්‍ර කරලා, කෑ ගහලා, අසභි වචන කියලා වලි දාගෙන එනවා නම් ඔබ කිතුනු බලාපොරොත්තුවක් දෙන්නේ නැහැ. කතෝලික නොවන සීමාවකට ඔබ යනවා නම් ඔබ කිතුනුවෙක්සේ ආදර්ශමත් ඒ විනෝදය විඳින්න. ඔබ අධ්‍යාපන චාරිකාවක් යනවා නම් මතක තියාගන්න, ඔබෙන් පසුවත් තව කණ්ඩායම් එනවා මෙතනින් මේ අධ්‍යාපන මට්ටමින් යම් දෙයක් ලබා ගන්න. ඒවා විනාශ කරන්න එපා. සමහර දරුවෝ අපි දැකලා තියෙනවා අධ්‍යාපන චාරිකා ගිහිල්ලා ඒ ස්ථානවලට කරන හානි. සමහර අය කෙල ගහනවා, අසභි වචන කියනවා, පයින් ගහනවා, පාගනවා, ඒවා කඩාකප්පල් වෙන විදිහට කටයුතු කරනවා. ඔබ දරුවන්ටත් උගන්වන්න, ඔබ යන්නේ පුතේ අධ්‍යාපන චාරිකාවක් නම් එතන හරියට ගමනක් යන්න. අනිත් පැත්තෙන් ඔබ වන්දනා ගමනක් නම් යන්නේ ආරාධනා කරනවා ඒ දේවස්ථානයකට ගිහිල්ලා ඔබ භක්තියෙන් ඒ කටයුතු වල නියැලෙන්න. දරුවන්ට උගන්වන්න දෙවන වහන්සේ තුළ විශ්වාසයේ ගමනක් යන හැටි. මේක වැඩිහිටි පරම්පරාවක් විදිහට පොඩි කණ්ඩායම් වලට ඔබ කියලා දෙන්න වෙනවාමයි. අනිත් එක තමයි සමා වෙන්න මම මේ කතන්දරය මේ දර්ශන පෙළක් නැත්තම් මේ ආකාරයෙන් කියන්න සැලසුම් කළේ යම් හේතුවක් නිසා. අපි වන්දනා ස්ථානයකට යනකොට අපි අඳින ඇඳුම් ගැනත් අපි සැලකිලිමත් වෙන්න ඕන. සහ අපි වතුර බොන බෝතල් ගැන. මේවා ඔබ බලාපොරොත්තුවක් දෙන ලකුණු. සමහර මිනිස්සු ඇවිල්ලා යනකොට කියනවා වටේ පිට ඉන්න අය, අයියෝ මේගොල්ලෝ වන්දනා ස්ථානේ ඇවිල්ලා හානි කරලා ගියා, හැඩි කරලා ගියා, කැත කරලා ගියා, අපවිත්‍ර කරලා ගියා කියන වාක්‍ය කියන මිනිස්සු ඕන තරම් අපිට හම්බ වෙලා තියෙනවා. සමහර අයගේ ඇඳුම් අසැබි. ඒ වගේම ශ්‍රද්ධාවට, ඒ යාඥාවට බාධා වෙන විදිහ ඇඳුම් අඳිනා ඉන්නවා. අපි කියමුකෝ මම මෙතන අද්දක වැඳගෙන
යාඥාවක් කර කර ඉද්දී මෙන්න ඉස්සරහට කෙනෙක් ඇවිල්ලා එතන කතා කරනවා ෆෝන් කෝල් එකක් කරා ෆොටෝ ගහනවා නම් මතක තියාගන්න ඔබ ඔබේ විනෝදයට ඒ වැඩේ කළා වෙන්න පුළුවන් ඔබේ ආස්වාදයට ඔබ අර පිටිපස්සෙ ඉන්න කෙනාට බාධාවක් කරලා ඉතින් ඔබට ආරාධනාවක් කරනවා ඔබ තව කෙනෙකුගේ වන්දනාවට බාධාවක් නොවන විදිහට හැසිරෙන්නත් ඕන මේ දේවල් ඔබේ දරුදැරියන්ට වැඩි හිටියෝ විදිහට උගන්වන්නත් ඕන එහෙම වුණොත් තමයි අපිට මේ ගමන යන්න පුළුවන් මොකද මේ රට ඇතුලේ මේ ලෝකයේ ඇතුලේ උන්වහන්සේගේ නාමයෙන් බලාපොරොත්තුවක් වෙන්නට නම් මේ අපි යන හැම තැනකදීම අපිට ජේසු අවස්ථාව දෙනවා උන්වහන්සේගේ නාමයෙන් ආදර්ශමත් චරිතයක් වෙන්නට. ඉතින් ඔබ ඔබෙන් අහලා බලන්න ඔබ තාමත් ගිහින් නැත්නම් මේ ශ්‍රී ලංකාවේ ඇතුලේ සිද්ධාස්ථානවලට අද ඔබ තීරණයක් ගන්න. ඔබට ලැබුණ සුළු ඉතුරු කිරීමක් එක්ක හෝ ඔබ ගමනක් යන්න. නොගිය තැනකට ඔබේ දරුවන් එකතු කරගෙන යන්න. එහෙම නැත්නම් වැඩිහිටියෙක් විදිහට ඔබ යන්න සුළු සහයක් හොගන්න. එවිට ඔබට දැනෙයි ඔබ වන්දනාවේ ගමන ගිහින් ඔබ ඒ අයටත් බලාපොරොත්තුවක් දෙන ලස්සන චරිතයක් කියලා. ඔබට ජෙසු පිටයි.